අයිබෝවන් සැමට යහපත් දවසක්. අද මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වන්නේ වර්තමාන සමාජයේ ඇතමුන් අතර දක්නට ලැබෙන රෝගයක් පිළිබඳවයි. එනම් නාඩි විසර්ප කියන රෝගය පිළිබඳ. මේක බටීර වෛද්‍ය ක්‍රමයට අඳුනනවා හර්පිස් සෝස්ටර් කියලා. නික මේ හර්පිස් නාමයෙන් තමයි මුග දෙනෙක් දැන ඇඳිනගෙන තියෙන්නේ. එතකොට මේ රෝගය හේතුකොටගෙන ගක් අය සාමාන්‍යයෙන් වසර ගණනාවක් තිස්සේ මේ රෝගයෙන් පීඩා විඳින අය අප සමාජයේ දැකලා තියෙනවා. ඉතින් මේ හේතුන් සලකලා මේ මාතෘකාව මා විශේෂයෙන්ම කතා කරන්නට අදහස් කළා. මේ නාඩි විසර්ප රෝගය ආයුර්වේද දර්ශනයේ අනුව මේක සුද්ධ රෝග අධ්‍යායයේ සුවිශේෂ කොටසකට අයිති වෙනවා. ඒ වගේම මේකට කියනවා ඉරිවේරිකා කක්ෂා ජාල ගර්ධබා කියන නම් වලින් තමයි මේ අඳුනලා තියෙන්නේ. මෑත යුගයේදී මේ රෝගයේ සම්ප්‍රාප්ති ලක්ෂණ වගේ දේවල් උපයෝගී කරගෙන තමයි මේ නාඩි විසර්ප කියන නාමය දක්වලා තියෙන්නේ. එතකොට මේ නාඩි විසර්ප කියන රෝගය විෂාණු ජනිත රෝගයක්. ඒ කියන්නේ වෛරස් වලින් ඇතිවන රෝගයක්. මේ වෛරසය පැපොල රෝගයේ සාදන වෛරසයේ ගණයට ඇතුල් වෙන සහෝදර වෛරසයක්. ඒ නිසා මේ පැපොල රෝගය සහ නාඩි විසර්ප කියන රෝග දෙක බැලු බැල්මට රෝග ලක්ෂණ වලින් සාමාන්‍යයෙන් සමාන වෙනවා. නමුත් සූක්ෂමව පරීක්ෂා කළාම මුගක් හරිය ඒවැයේ වෙනස්කම් තියෙන බව පේනවා. ඒ වගේම මුගක් හරිය මේ නාඩි විසර්ප රෝගය සෑදෙන්න කලින් රෝගීන්ට පූර්ව ලක්ෂණ, ඒ කියන්නේ පෙර නිමිති විදිහට පහළ වෙන රෝග අවස්ථාවන් තියෙනවා. එකක් තමයි ඇඟේ උණ ගතිය, ඒ වගේම හිස රදය, ඒ වගේම මේ රෝගයේ සෑදෙන කොටසේ තියෙන වේදනාව ඇති වෙනවා. ඒකෙන් මේ නාඩි විසර්පයේ රෝගය හැදෙන්නේ ශරීරයේ තියෙන යම් නාඩි ව්‍යුහාව තුළ මේ නාලි ශාඛාවන් දිගේ. ඒකට මේක සමහරවිට ග්‍රීවේ කියන්නේ බෙල්ලෙන් උඩ කොටසේ, ඒ වගේම සමහර ලාවට පාර්ශ්ව ප්‍රදේශයක නිල දෙපැත්තේ, ඒ වගේම තුනටියෙන් පල්ලෙහා තියෙන ප්‍රදේශවල කලව ප්‍රදේශයේ පිටේ ඇති වෙන්නට පුළුවන්. ඒක රාත්‍රී නිින්දේදී මේ ආක්‍රාන්ත වෛරස මේ නාඩි ශාඛා ඔස්සේ සමේ සංඥා විසිරුණ ප්‍රදේශවල වේදනාවක් ඇති කරනවා. උදාහරණ වශයෙන් කියනවා නම් මේ අනුපෘෂ්ඨිකා නාඩිය කියන තොරසික් නර්ව්, ඒ නාඩිය දිගේ මේ වෛරස් ආක්‍රාන්ත වුණාම ඒවයි තියෙන ඒ වේදනා සංඥා හැම සංඥාවල් විසිලා තියෙන ප්‍රදේශවල වේදනාව කරන කොටගෙන පිනහළුවල වේදනා ලක්ෂණ ඇති කරනවා. එතකොට මේ රෝගයේ 99%ක්ම හැදෙන්නේ ශරීරයේ එක පැත්තක. එතකොට සාමාන්‍ය මේ පැපල රෝගය එහෙම නෙමෙයි. පැපල රෝගයේදී මේ බිබිලි ඇතිවීම නාඩි ශාඛාවකට සීමාවන්නේත් නැහැ. ඒ වගේම ඒක පැත්තකට සීමාවන්නේත් නැහැ. මුළු සර්වාංගේ පුරාම බිබිලි ඇති වෙනවා. ඒ වගේම නාඩි විසර්පයේදී ඇතිවන බිබිලි පැපල රෝගයේ ඇතිවන බිබිලි වලට වඩා තරමක් විශාලයි. ඒ වගේම මේ නාඩි විසර්ප රෝගයේදී මේ බිබිලි තුවාල වෙලා මේ වයි කබලු ගැලවිලා ගියාම හුඟක් හරි රෝගීන්ට දරුණු වේදනාවන් වලට අත්විඳින්න සිද්ධ වෙනවා. සමහරලාට ඒ වේදනාවන් වසර ගණනාවක් තිස්සේ පැතිරෙන වේදනාවන් විදිහට දක්වන්නට පුළුවන්. ඒක සාමාන්‍යයෙන් පැපොල රෝගයේදී ඇති වෙන බිබිලි කැඩිලා ගියයි කියලා ඒක එච්චරම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒක මේ රෝගය කියන්නේ හුඟක් හරි මේ හරියට නිවැරදිව නිශ්චය කරගන්න නැතුව ഇതുමත් ඒ ප්‍රතිකාර ලබා ගැනීමේදී හුඟක් හරිය වෙන්නේ මේ බිබිලි කැඩිලා හුඟක් හරිය ඒවා තුවාල වෙලා වණයන් බවට පත් වෙනවා. එතකොට එහෙම වුණාම ඔය ස්ටැෆිලොකොකස් වගේ බැක්ටීරියා ඒ මතට සම්බන්ධ වෙලා හුඟක් හරිය මේ නාඩි තුඩු ඒවයි නාඩි තුඩු එළියට මතුලා එන අවස්ථාවන් පවා ඇති වෙන්නට ඉඩ තියෙනවා. එහෙම ඇති වෙලා තියෙන අවස්ථාවන් වෙනවා. එහෙම වුණාම රෝගියාට හුඟක් හරිය ඇඳුමක් පවා හරියට ඇඳ ගන්න බැරි වෙනවා. ඒ වගේම ඒ වගේ රෝගීන් හුඟක් හරිය මේ සීතල සුළඟට හුඟක් හරිය දැඩි ප්‍රතිරෝධයක් දක්වනවා. එතකොට මේ රෝගීන් හුඟක් හරිය මේ අවස්ථාව බෙල්ලෙන් උඩ කොටසේ හැදෙන අවස්ථාව ටිකක් භයානකයි. හුඟක් හරිය අපි කිමු මුහුණට සම්බන්ධ හත්වන ශීෂණ නාඩිය, ඒ කියන්නේ වක්‍ර නාඩිය ෆේෂල් නර්ව් කියලා කියනවා. ඒ ඔස්සේ මේ නාඩි මේ වෛරස් ආක්‍රාන්ත වුණාම ඒ නාඩි ශාඛා ඔස්සේ බිබිලි මතුවෙනවා. ඒ වගේම සිදාරා නාඩිය
ට්‍රිජිමිනල් නර්ව් කියලා කියනවා. ඒ අවස්ථාවේදී ඒ නාඩි ශාඛා ඔස්සේ මේ වෛරස ආක්‍රාන්ත වුණාම ඇස්වල බිබිලි මතුවෙනවා. සමහර වෙලාවට ග්ලූකෝමා කියන තත්ත්වයට පවා පත්වන්නට ඉඩ තියෙනවා. ඒ වගේම හුඟක් හරිය මේ මුහුණේ පැත්තක අප්‍රාණිකත්වය සාමාන්‍යයෙන් ආයුර්වේදයේ හඳුන්වනවා අර්ධිතය කියලා. ඒ වගේ ෆේෂල් පැරලිසිස් කියලා ඒ තත්ත්වයට වුණත් මේ මුහුණේ මේ නාඩි ශාඛාවන්ගේ මේ ආක්‍රාන්ත වීම නිසා රෝගීන්ට මේ තත්ත්වයන් අත්විඳින්නට සිද්ධ වෙනවා. ඒකම ඇසිප්පිය වලින් ආවරණය වෙලා තියෙන ඇස්පිහාට වල දුර්වලතාවයක් ඇති වෙලා ඒවා පහතට කඩා වැටීම වගේ දේවල් වල වත්ම පාතේ කියලා ඒක හඳුන්වනවා ආයුර්වේදයේ ප්‍රෝසිස් කියලා. ඒ අවස්ථාවන් වලට පවා පත්වන්නට පුළුවන්. එතකොට මේ වෛරස් මගින් අන්ත්‍රමාර්ග වලටත් හුඟක් හරිය ක්‍රියා බලපෑම් ඇති කරන්න පුළුවන්. එහෙම වෙන්නේ අන්ත්‍රමාර්ගයේ පාලනය කරන නාඩි ශාඛා ඔස්සේ මේ වෛරස් ආක්‍රාන්ත වුණාම. එහෙම වුණාම අන්ත්‍රවල ක්‍රියාකාරීත්වය ක්‍රියා හානිය ඇති වෙලා එතකොට ශරීරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම මලපහ කිරීම වගේ දේවල් වලදී ගකරිය රෝගියා ගකරිය දැඩි දුෂ්කරතාවලට ගකරිය මූණ දෙන්නට සිද්ධ වෙනවා රෝගියාට. ඒක නිසා ඒ වගේ අවස්ථාවල් ගකරිය ඇති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ නාඩි විසර්ප රෝගය අනිවාර්යයෙන්ම මේකෙදී මේ චිකිත්සාවේදී ගකරිය ප්‍රධාන වශයෙන්ම සමහර වෙලාවට දැන් මේ අවස්ථාව සමහර අය දැන් මේ බිබිලි පේලි මතුවලා තියෙනකොට හිතනවා මේ සර්පයේ මුත්‍රාත් ඇවිල්ලා තියෙනවා කියලා. සමහරවිට සර්ප විෂයට සම්බන්ධ වූ නොයෙකුත් අභ්‍යාංග නොයෙකුත් පත්තු වගේ දේවල් භාවිත කරනවා. ඒවා කිසිම දෙයක් බාහිර ආලේප මේ අවස්ථාවේදී නොකළ යුතුයි. ඉබේටම මේ තුවාල වේලෙන්නට ඇරීම තමයි කළ යුත්තේ. සමහර වෙලාවට මේ රෝගයේ හුඟකරිය මං කිව්වා බිල්ඩින් ඉහළ කොටසේ හැදෙන කොටස ඒක හුඟකරිය අසාධ්‍යයි කියලා. සමහර වෙලාවට මේක මේ විෂාණු මොළයට පවා සංක්‍රමණය වෙන්නට පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය අත්වල හැදෙනවා නම් මේ අත්වල උඩු බාහුවේ නැත්නම් පහළ කොටසේ එක දිගට පීලියක් විදිහට මේ බිබිලි මතුවලා තියෙනවා දැర్చණය වෙන්නට අපිට මේ දෙක ගන්නට පුළුවන්. ඒකට උරුව ගුහාවේ ඒ කියන්නේ බඩ ප්‍රදේශයේ මේ රෝගී ඇති වෙනකොට රෝගියාට රාත්‍රී කාලයේදී තද වේදනාවක් ඇති වෙනවා. ඉල දෙපැත්තේ ප්‍රදේශයෙන් වේදනාවක් ඇති වෙලා ඒක හෘද ප්‍රදේශය කියන්නේ පපුවේ ඉදිරි කොටස පැත්තට ගමන් කරනවා. එතකොට ඒ අවස්ථාවේදී රෝගිය තේරුම් බේරුම් කර ගැනීම ටිකක් දුෂ්කර වෙනවා. ඒ මොකද කියනවා නම් මේ රෝගියා පවසන්නේ මේ පපුවේ ඇම් ඇවිලිල්ල ගැන පමණක් නිසා. ඒ නිසා මේ රෝගිය හුඟක් හරි අනිකුත් රෝගවලින් වෙන් කර හඳුනා ගැනීමට හුඟක් හරි ප්‍රවේශමින් කරන්න ඕනේ. මේ අවස්ථාවේදී වුණත් කිසිම බාහිර අභ්‍යාංගයක් කිරීම සුදුසු නෑ. තෙල් ගැල්වීම හෝ වෙන කිසියම්ම දෙයක් බාහිර වශයෙන් චිකිත්සාවක් කරන්න හොඳ නෑ. එතකොට මේක ඉබේම වේලෙන්න යදියම දින දෙකක් විතර යනකොට දෙකක් තුනක් විතර යනකොට අපිට පේනවා මේ බිබිලි මතුවී තිබීම. එතකොට සාමාන්‍ය වේදනාව සමනය කරන්නට අභ්‍යන්තර චිකිත්සාවන් යොදන්න වෙනවා. ඒ බොහොම ප්‍රවේශමින් කරන්න ඕනේ. ප්‍රධාන නීතිය තමයි මේ බිබිලි කැඩෙන්න නොදී ප්‍රවේශම් කර ගැනීම. මේ අවස්ථාවේදී රෝගියා හුඟක් හරිය තද බල ඔය හුලං වැඩීම් වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න ඕනේ. පුළුවන් තරම් දුරට මේ බිබිලි වල කැඩීමට තියෙන අවස්ථාවන් මගහරවා ගැනීමට කටයුතු සම්පාදනය කරන්නට ඕනේ. ඒ අතරට රෝගියාට හුඟක් හරිය පූර්ණ විශ්‍රාමය දෙන්න ඕනේ. හුඟක් හරිය බර ඉසිලීම් එතකොට අධික ව්‍යායාමය ඔබෙසිටි වගේ දේවල් ඉව නොකළ යුතුයි. ඒ වගේම මානසික වශයෙන් හුඟක් හරිය මානසික ඒකාග්‍රතාවයකින් යුතුව මනසත් හුඟක් හරිය විවේකව බොහොම පහසුවෙන් සැහැල්ලුව සමබරව තබා ගැනීමට උපදෙස් දෙන්න ඕනේ. ඉතින් මේ ආකාර වූ ක්‍රමයන් ඔස්සේ තමන්ට මේ රෝගය වැළඳිච්ච රෝගීන්ට පුළුවන්කම තියෙනවා මේ රෝගයේ තීව්‍ර අවස්ථාවන් වලට පත් වීමට තියෙන අවස්ථාව මගහැරගෙන මේ මගින් වසර ගණනාවක් තිස්සේ ඇතිවන මේ ස්නායුගත ආබාධ වලින් වැළකිලා තමන් නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වන්නට. ඉතින් ඒ සඳහා ඔබ හැමගේම අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරමින් මා නවතිනවා. ස්තුතියි ඔබ සැමට.